අයිකෝන් පුතේ හැමෝටම හරි පුතේ සියලු දෙනාටම සුබ දවසක් අපි ගිය සතියේ අන්තිමට පුතේ හතරවෙනි පාඩම ආරම්භ කළා අටවසර විද්‍යාව හතරවෙනි පාඩම පුතේ පදාර්ථයේ ගුණ කියන පාඩම ආරම්භ කළා එතකොට ගිය සතියේ සම්බන්ධ වුණේ නැටි දරුව අහලා තිබුණා පිටු කීයක් වගේ ගියාද කියලා පිටු දෙකමාරක් විතර CR පුතේ පිටු දෙකමාරක් විතර පුතේ මේ ආපු නැති අය નોට් ලියන්න මොකද මේ වෙනකොට රෙකෝඩින් එක දාලා තියෙන ගෲප් එකට එතකොට ගිය සතිය ආපු නැති අයට මම හිතන්නේ රෙකෝඩින් එක බලලා ඒ මූලික කාරණා ටික හරියට ඉගෙන ගන්න පුළුවන් වෙයි මම චුට්ටක් ඉක්මනින් මතක් කරගෙන යන්නම් ගිය සතිය ඉගන්නේ මොනවද කියලා හෝම්වර්ක් එකක් දීලා තියෙනවා හෝම්වර්ක් එක අන්තිමට කොහොමද තියාගන්නු හෝම්වර්ක් එක හැමෝම ගාව කොහොමද තියාගන්නු අමතක උනේ අය වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න වෙයි හෝම්වර්ක් එක හැම කරපු අය වීඩියෝ ඔන් කරගන්න කරන්ට් එක නැති අයත් ඉන්නවා කඩුවලේ ඉන්න අය ඒ අය ඉතිපන්දම් මෙලියක් කර තියනවා නම් වීඩියෝ කෝන් කරගන්න මං හිතන්නේ තව සති දෙක තුනක් අපිට මෙහෙම කරන්ට් එක නැතුව ඉන්න වෙයි පුතේ මට හිතෙන විදිහට සති දෙකක් තුනක් යනකල් ඉතින් අපි හදිසියාවේ කරන්ට් එක නැති වෙලාවක් ආවද අපි පන්ති කරන වෙලාව අපි ඒකට අදාළ පාඩම ගන්නලා රෙකෝඩින් එක පුතාලට දානවා නමුත් අපි දැන් සජීවීව දකින්න ඇති වුණාම පොඩ්ඩක් ඉතින් අඩුපාඩුකම් තියෙනවා අපි යවති ඉස්රාදී මේක හදාගමු මං හිතන විදිහට අටවසර විද්‍යාව සිලබස් එකේ ඉතාම කෙටි කාලයක් ඇතුළත පුතේ හතරවෙනි පාඩමත් අපි ආරම්භ කරලා තියෙනවා මං හිතන්නේ මුලින්ම සම්බන්ධ වෙච්ච අයට කිසිම ගැටලුවක් නැහැ ඒ වගේම පන්තියට සහභාගී වීමට නොහැකි වුණා නම් කාට හරි රෙකෝඩින් ටික බලලා මුලින්ම රෙකෝඩින් ටික බලලා පුතේ හරියට පාඩම ඉගෙන ගන්න පුළුවන් විදිහට සියලු ඉගැන්වීම් කටයුතු සිදු කරලා තියෙන ඉතින් ඒ නිසා මං හිතනවා විද්‍යා විෂය මේ වෙනකොට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා අමාරු විෂයක් වුණත් ඉතාම සරලව පාඩම් ටික ඉගෙනගෙන ගොඩක් ඉදිරියෙන් අපි ඉන්නවා අපි පදාර්ථය කියලා ගත්තාම හතරවෙනි පාඩම පදාර්ථයේ ගුණ පදාර්ථය කියන්නේ මොකක්ද කියලා අහුවොත් දැන් හැමෝම දන්නවා අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන සියලුම දේවල් පදාර්ථේ වෙනවා පුතාලමට මැසේජ් එකක් හරි මොනක් හරි දානවා නම් කෝ හොස්ට් එකට දාන්න කෝ හොස්ට් එකට දාන්න පුතේ මැසේජ් එකක් හරි දානවා නම් ඔයාලා පුතේ පිටු තියන්න ජෙස තියාපු නැති දරුව පිටු දෙකම ආරක් තියන්න CR පුතු CR පුතේ පුතේ මේ ගිය සතියේ රෙකෝඩින් එකෙන් භාගයක් විතරයි තිබුණේ කියලා දැම්ම නමුත් පුතේ අපි අවසාන විදියට මම පරීක්ෂණයක් දැම්මා වල සාමාන්‍යයෙන් අර වීඩියෝ එකක් දානකොට රෙකෝඩින් එක ඔෆ් කරන්න වෙනවා පුතේ වීඩියෝ එකක් දානකොට රෙකෝඩින් එක ඔෆ් කරනවා ඉතින් ඒ පාඩම ඉවර කරලා අවසානට රෙකෝඩින් එකේ අපි මේ රෙකෝඩින් එකේ වීඩියෝ එක විතරයි අඩු තියෙන්නේ වීඩියෝ එකෙන් පෙන්වුවේ මම ඔයාලට ඔයාලට මතකයි ඝන පදාර්ථයේ අංශුමේ ස්වභාවයකින් යුක්තයි කියලා අර කුණු කූරක් අරගෙන කලරින් එකක ඔබන වීඩියෝ එකක් අපි බැලුවා මේ වගේ පරීක්ෂණයක් අන්තිමට කතා කළා අර චෝක් කෑලි තියෙන්නේ ඉස්කෝලේ බෝඩ් එකේ එහෙම නේද චෝක් කෑලි තියෙන්නේ කුණු ගැට කියලා කියන්නේ ආන්ගේ කුණු කූරක් අරගෙන අපි පුතේ මේ වගේ චෝටි ඩීසී එකට පිට ඩීසී එකට විද්‍යාකාරයේ තියෙන මේකට දානවා කලරින් එකක් වුණා රතු පාට හරි මොනවා හරි සායම් දානවා කලරින් එකක් දාලා අපි මේ හුණු කූර මේකේ ඔබලා තියෙනවා මේ හුණු කූර මේකේ ඔබලා තියෙනවා පුතේ ස්පර්ශ වෙනවා විතරයි පතුල කෙලවර ටික වෙලාවක් යනකොට මේ අපිට මේ රතු පාට තින්තර එකක් දාලා තියෙන්නේ කියලා රතු පාට සමත් තමයි මේ රතු අරුමේ ඉහළට ඇදීගෙන යනවා ටිකින් ටික ඉහළට ඇදීගෙන ගිහලා අවසානයේ මුළු හුණු කූරම රතු පාට වර්ණයක් ගන්නවා
මුළු මුළු වුණු කෝරම රතුපාට වර්ණයක් ගන්නවා ඒ පරීක්ෂණය අපි ඉස්සරහදී ලියනවා නමුත් පුතේ ඒ පරීක්ෂණය තමයි අදාළ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ වීඩියෝ එක පුතේ ඒ වීඩියෝ එක අදාළ රෙකෝඩින් එකට එකතු වෙලා නැහැ ඒක විතරයි තියෙන ප්‍රශ්නයක් විදියට හරි අපි බලමු එහෙනම් ගිය සතියේ මම ඔයාලට කතා කළා පදාර්ථය ගැන අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන සියලුම දේවල් පදාර්ථය අවකාශී ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන සියලුම දේවල් පදාර්ථය එහෙනම් අපේ මේ පරිසරේදී බලපුවාම ගොඩාක් දේවල් පදාර්ථ එතකොට පදාර්ථ කිව්වහම පුතේ අපිට පදාර්ථයක් පියවිය හැට පේන්නත් පුළුවන් දැන් අපි දන්නවා ගල් ගොඩක් කන්දක් ගහක් සතේ මේ ඔක්කොම පදාර්ථයේ තමයි අයිති වෙන්නේ. කියන්නේ පදාර්ථය අපිට පියවිය හැට පේනවා. හැබැයි මුතේ මතක තියාගන්න පදාර්ථයේ සමහර පදාර්ථ අපිට තියෙනවා අපේ පියවිය හැට පේන්නේ නැහැ. සමහර පදාර්ථ දූවිලි අංශු තියෙනවා මලක පරාගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මල් රේණු වෙන්න පුළුවන් අපේ පියවිය හැට පේන්න තිතා කුඩා අවස්ථා. සුද්ධ ජීවීන් අපේ පරිසරයේ ඕන තරමක් ඉන්නවා. හැබැයි අපිට පේන්නේ නැහැ. මේකොල්ල කුඩා වස්තුවක් වුණත් පදාර්ථයට අයිති වෙනවා කුඩා වස්තුවක් වුණත් පදාර්ථයට අයිති වෙනවා එහෙනම් පදාර්ථයට අයිති නොවන දේවල් අපි කියන්නේ පරිසරයේ තියෙන එක පැත්තකින් පදාර්ථ ආයේ පදාර්ථයට අයිති නොවන දේවල් තියෙනවා ඒ පදාර්ථයට අයිති නොවන දේවල් වලට අපි කියන්නේ ශක්තියන් කියලා පදාර්ථයට අයිති නොවන දේවල් වලට අපි කියන්නේ ශක්තියන් කියලා ආලෝක ශක්තිය ඊළඟට පුතේ තාප ශක්තිය චුම්බක ශක්තිය විද්‍යුත් ශක්තිය ආදී වශයෙන් මේ පරිසරයේ තියෙන ශක්ති ප්‍රභේදයන්ද පුතේ ස්කන්ධයක් නැහැ ඒ වගේම මේව අවකාශී ඉඩක් ගන්නෙත් නැහැ ස්කන්ධයක් නැහැ අවකාශී ඉඩක් ගන්නෙත් නැහැ එහෙනම් හොඳට මතක තියාගන්න පරිසරයේ තියෙන දේවල් මොනවද කියලා ඇහුවොත් ප්‍රධාන විදියට අපට ආකාර කීපයක් කරලා මේව වර්ග කරන්න පුළුවන් අපි 6 වසරේදී වර්ග කරනවා ජීවි සංගඩක අජීවි සංගඩක කියලා. අපි මේ පරිසරයේ තියෙන දේවල් ජීවි අජීවි කියලා. හැබැයි අපි පුතේ 7 8 වසර වගේ පන්ති වලට එනකොට මේ පරිසරයේ තියෙන දේවල් වර්ග කරන ප්‍රධාන කොටස් දෙකකට එකක් තමයි පදාර්ථ අනිත් එක පදාර්ථයට අයිති නොවන ඒවා අපි කියන්නේ ශක්තිය කියලා. එහෙනම් අපේ මේ පරිසරයේ තියෙන දේවල් ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. එකක් තමයි පදාර්ථ අනිත් එක පුතේ පදාර්ථ නොවනේ වය කියන්නේ ශක්තිය මෙන්න බලන්න පදාර්ථ අපි තවදුරටත් වර්ගීකරණය කරගත්තා ගිය සතියේ පදාර්ථ අපි තවදුරටත් වර්ගීකරණය කරගත්තා පදාර්ථ අපි තවදුරටත් වර්ගීකරණය කරගත්තා ප්‍රධාන කාණ්ඩ තුනකට ඝන අවස්ථාවේ තියෙන පදාර්ථ ද්‍රව අවස්ථාවේ තියෙන පදාර්ථ සහ වායු අවස්ථාවේ තියෙන පදාර්ථ කියලා ඝන අවස්ථාවේ තියෙන පදාර්ථ ඔයාලා හැමෝම දන්නවා ඝන අවස්ථාවේ තියෙන පදාර්ථ මොනවද කියලා දැන් ඔය ඔයාලා ඉන්න මේසෙ උඩ තියෙන බඩු අවස්ථාව අපි ගත්තාම පෑන් පැන්සල් මකර කෑල්ල අඩි රූල කවකටු පෙට්ටිය පොත ලේන්සුවක් තියෙනවනම් ඒක මේ ඔක්කොම ඝන අවස්ථාවේ තියෙන පදාර්ථ වතුර බෝතලයක් තියෙනවනම් වතුර බෝතලේ ඝන ඇතුලේ තියෙන වතුර ටික ද්‍රව පදාර්ථ මොකද වතුර ටික විතරක් මේසෙ උඩ තියන්න බෑ බෝතලේක දාලා තියන්න බෝතලේ ඝන පදාර්ථයට අයිති වෙනවා ඇතුලේ තියෙන වතුර ටික ද්‍රව පදාර්ථයට අයිති වෙනවා මං දැක්ක ගම් බෝතල් තියෙනවා මං දැක්ක ඔතන මේසෙ උඩ ගම් බෝතල් දෙකක් තුනක් තියෙනවා ආ ගම් බෝතලේ නම් ඝන ඒක ඇතුලේ තියෙන ගම් ටික ද්‍රව පදාර්ථ වෙනවා ඒක ඇතුලේ තියෙන ගම් ටික ද්‍රව පදාර්ථ වෙනවා ඒ වගේම හරි ඒ වගේම වායු පදාර්ථ තියෙනවා පුතේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අපිට ඉතින් වායු පදාර්ථ පේන්නේ ගිනි ගොඩක් වගේ තිබුණොත් නම් ඒ වෑන් නම් වායු පදාර්ථ පේනවා නැත්නම් සාමාන්‍ය පරිසරයේ අපිට වායු පදාර්ථ පේන්නේ නැහැ විශේෂ වායුන් පේන්න ගන්නවා එහෙනම් මෙන්න මේ විදිහට අපි පදාර්ථයේ ඝන ද්‍රව වායු කියලා නම් කරනවා ඒ අනුව පරිසරයේ තියෙන ඝන පදාර්ථ මොනවද
ද්‍රවපදාර්ථ මොනවද සහ වායු පදාර්ථ මොනවද කියලා ඔයාලා මේ වෙනකොට අඳුරනවා. එහෙනම් දැන් හැමෝම පදාර්ථයට අමතරව පරිසරයේ තියෙනවා පුතේ ශක්තියින්නේ. එහෙනම් මේ ශක්තියින් මොනවද කියලා ඇහුවොත් එම අට්ටුම තරමේ පහක්වත් එක්කෙනෙක් දැනගන්න ඕනි. අට්ටුම තරමේ පහක්වත්. හරි. අපි අහලා බලමු පහක් දන්නවද කියලා ඔෂාන්ගෙන්. පහක් කියන්නේ ශක්තියින්. ආලෝක ශක්තිය, තාප ශක්තිය, ධ්වනි ශක්තිය, විද්‍යුත් ශක්තිය. තාප ශක්තිය, චාලක ශක්තිය. චාලක ශක්තිය. කෝ බලන්න දෙන්නගේ හෝම්වර්ක් දෙක පෙන්වන්න. ඔෂාන්ගේ හරි. කෝ ඔෂාන්ගේ? ඔෂාන්ගේ කෝ? දෙන්නම එකයිද කලේ? කෝෂාන් මේ අක්කකෝ? නෑ කණින් ඇදලා ගන්නද? ඔන්න එක හොරෙක් නම් අද අහුනේ. ඉස්සෙල්ලම අන්න එක හොරෙක් අහුනා. හරි. මම පස්ස බලන්නම් කට්ටියගේ වම්මක් පන්ති වෙරෙන්න කලින්. හරි. පන්ති වෙරෙන්න කලින් මේ ඕක කරලා තියන්න විතරක් නෙමෙයි පළවෙනි පහ පාඩම් කරන්න ඉක්මනේ. එහෙම නේද? ඔව්. මම බලන්නම් පන්ති වෙරෙන්න ළඟද. හරි හරි හරි. හැමෝගෙන් බලන්න. හරි. පොදේ අවසාන විදියට අපි මාතෘකාවක් ලිව්වා වැදගත් කියලා. වැදගත් එකේ මාතෘකාව දැම්මා පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා. පදාර්ථයේ අසන්තත ස්වභාවය. පදාර්ථයේ අසන්තත ස්වභාවය. හරි. මෙහෙමයි. හෝම්වර්ක් එක අමතකුණේ අය ඇති. දැන් ඉතින් බය වෙන්න එපා. ඉතින් හෝම්වර්ක් එක කරේ නැත්නම් කියන්නේ අනේ හෝම්වර්ක් එක අමතකුණා කියලා. එතකොට ඔයාගේ යාළුවෝ දැනගන්නවා වැඩ කරන අය කවුද, වැඩ කරන්නේ නැතුව ඉන්න අය කවුද කියලා. හරි. හරි. පොතේ මෙහෙමයි. අසන්තත ස්වභාවයේ අලුත් වචනයක් මේ පාඩමේ ඔන්න ඔයාලට හම් වෙච්ච අලුත් වචනයක් තමයි අසන්තත ස්වභාවය. අලුත් වචනයක් මේක පොතේ. අසන්තත කියන වචනේ මේකට කලින් ඔයාලට හම් වෙලා නැහැ. හරි. මේ ඔෂාන් ඔයාට මේ යාළුවා කිව්වා නේද, නංගි කිව්වා නේද, මේ අනේ ඔක සර් බලන එකක් නෑ කරන්න ඕනේ නෑ කියලා කිව්වා නේද? ඈ කොහොමද මයික් එක ඔන් කරන්නේ? එහෙම කිව්වා නේද? ඕක සර් බලන්නේ ඕක කරන්න ඕනේ නෑ කියලා කිව්වා නේද? ඔන්න ඒ කියපු නිසාමයි අද මට නිකන් අර ශාස්ත්‍රයක් බලන්න වගේ වෙන්න මෙහෙම කියන්න ඇති කියලා. ඒ නිසාමයි ඔන්න පළවෙනිට මයික් එක ඔන් කළේ ඈ. හරි. ආයි කියන එකක් නෑ ඔයගේ කතන්දර. හරි. දැන් ඔන්න අලුත් වචනයක් ඔයාලට හම්බ වුණා අසන්තත ස්වභාවය. මේක සිංහල තේරුම. ඉංග්‍රීසි වචනයක් නෙවෙයි. සිංහල වචනයක්මයි අසන්තත කියන්නේ. මේක සරල සිංහල වචනය ගත්තාම පුතේ අංශුමය ස්වභාවය කියන අදහස තමයි තියෙන්නේ. අංශුමය ස්වභාවය. ඕනම දෙයක් ඔයාලා දන්නවා අංශු තියෙනවනේ. අංශු තියෙනවා. ඝන අවස්ථාවේදීන අංශු. යකඩ කෑල්ලක් ගත්තාම යකඩ කෑල්ලේ තියෙනවා ඝන අවස්ථාවේදීන අංශු. ඊළඟ ඇලුමිනියම් කෑල්ලක් ගත්තාම ඒකේ තියෙනවා ඝන අවස්ථාවේදීන අංශු. ගල් ගෙඩියක් ගත්තාම ඒකේ තියෙනවා ඝන අවස්ථාවේදීන අංශු. වතුර ටිකක් ගත්තහම තියෙන්නේ ද්‍රව අවස්ථාවේදීන අංශුනේ. නේද? තෙල් මොනවා හරි ගත්තාම ඒ වතුර තියෙන්නේ ද්‍රව අවස්ථාවේ අංශු. ඉතින් පුතේ ඒ වගේම වායු අවස්ථාව දැන් හිතන්නකෝ. හඳුන් කෝඩක් පත්තු කළාම නැගෙන දුම අපි කියන්නේ වායුව. එහෙනම් ඒක තුල තියෙන වායු අංශු නේද? එහෙමයි. එතකොට පුතේ ඕනම දෙයක අංශුමය ස්වරූපයක් තියෙනවා. මම උදාහරණ කියන්නම්. මේ අංශුමය ස්වරූපයක් තියෙනවා කියලා කියන්න අපි සුවඳ විලවුන්. සුවඳ විලවුන් පාවිච්චි කරනවා. සුවඳ විලවුන් පාවිච්චි කරන්න සුවඳ එන්න කාටද? අපිට නෙවෙයි. අපි යනකොට වටේ ඉන්න අයට සුවඳෙන්න තමයි සුවඳ විලවුන් පවුඩර් වගේ දේවල් ගන්න. සුවඳ විලවුන් කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙනවා
ඒ වගේම කන අවස්ථාවෙත් තියෙන. පවුඩර් එකක් ඔයාලා පාවිච්චි කරන මූණේම ගන්න ඔය දැන් පවුඩරෙම ගාලා එලා තියෙන සුදු ලයින් කඳු ළමයි සුගර් පේන්නේ නේද? ආ. ඝන අවස්ථාවේ තියෙන දෙයක් තමයි පුතේ පවුඩර්. එහෙනම් පවුඩර් ඔයාලා අතට ගත්තාම කුඩක් විදියට තමයි තියෙන්නේ ඔයාලා ගන්නවා. එතකොට මේක අපිට ඇහැට නොපෙනෙන අංශු වටේ ඉන්න අයට පුතේ අග්‍රාණී වෙන. ඒ අනුව තමයි වටේ ඉන්න අයට සුවඳ ලැබෙන්නේ. ඒ වගේම ද්‍රව අවස්ථාවේ තියෙන සුවඳ විලවුන් තියෙනවා ස්ප්‍රේ කරන එක. ඒක ස්ප්‍රේ කරගෙන යනකොට ඔයාලා ගාව තියෙන අංශුමය ස්වරූපේ වැඩි ඒව වටේට විහිදෙනවා අංශු ගමන් කරනවා. ඒ නිසා ඔයාගේ සුවඳ ඔයාගේ නෙවෙයි ඔයා නවන්න තියෙන ඔයා ගඳයි. හැබැයි සුවඳ විලවුන් වල සුවඳ මොකද ඉන්නේ වටේ ඉන්න අයට විහිදලා යනවා. ගෙදර පුතේ හඳුන් කොටක් පත්තු කළාම නැත්නම් සුවඳ දුම් කුඩු සමහරලා සුවඳ දුම් අල්ලනවා. ඒ වගේ වෙලාවට පුතේ අංශු ව්‍යාප්තිය පැතිරීම නිසා තමයි ඔයාගේ ගේ සුවඳ එන්නේ. හරි ඒ විදිහට පුතේ අංශුමය ස්වරූපයෙන් තමයි මේ දේවල් නිර්මාණය වෙන්නේ. මේක මේ මං කියන කතාවක් නෙවෙයි විද්‍යාඥයෝ දෙන්නේ පරාගන්න ගියක් වනේද. ආ විද්‍යාඥයෝ දෙන්නේ තරඟයක නියලුණා ඉස්සෙල්ලම හිටියා ඩිමොක්‍රටිස් මතකද දන්නේ නම් දෙක ගිය සතියේ කියා දුන්නේ මේ ටික ඩිමොක්‍රටිස් කියලා කෙනෙක් හිටියා. ආ ඊට පස්සේ හිටියා පුතේ ඇරිස්ටෝටල් කියලා තව කෙනෙක් විද්‍යාඥයෝ දෙන්නේ ඇරිස්ටෝටල් මෙන්න මෙයා ඩිමොක්‍රටිස් කියනවා. ඩිමොක්‍රටිස් කියනවා පදාර්ථයේ අපි ඔය මෙච්චර වෙලා කතා කරපු ඝන ද්‍රව්‍ය පදාර්ථයේ හැදිලා තියෙන අංශු වලින් කියලා. කවුද කියන්නේ? ඩෙමොක්‍රටිස්. ඩෙමොක්‍රටිස් කියනවා පදාර්ථයේ හැදිලා තියෙන අංශුමය දේවල් වලින්. ඇරිස්ටෝටල් කියනවා අනේ අය ඩෙමොක්‍රටිස් කියන්නේ පට්ටපල් බොරු. පදාර්ථයේ නිර්මාණය වෙන අංශුමය ස්වරූපයකින් නෙවෙයි කියලා ඇරිස්ටෝටල් කියනවා. මෙන්න මෙයා කියන්නේ අංශුමය ස්වරූපයකින් මෙයා කියන අංශුම ස්වරූපයකින් නෙවෙයි කියලා. අවසානයේ පුතේ මේ දෙන්න ජීවතුන් අතර නෑ. පසු කාලීනව මේගොල්ලන්ගේ ගෝල වාලියෝ ටික මේ සම්බන්ධයෙන් විවාදයක්. ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයෝ ටිකයි ඩෙමොක්‍රටිස්ගේ අනුගාමිකයෝ ටිකයි එකතු වෙලා ග්‍රීසියේ ඇතන්ස් කියන නුවරදී ප්‍රසිද්ධ විවාදයකට එකතු වෙනවා. මේ දෙන්න නෑ එතකොට නායකයෝ දෙන්න නෑ අනුගාමිකයෝ ටික එකතු වෙලා ප්‍රසිද්ධ විවාදයකට එනවා. දැන් දෙගොල්ල කණ්ඩායම් දෙකෙන් මූණට මූණ විවාද කරනවා. මොකද්ද විවාදයේ මාතෘකාව? පදාර්ථය හැදිලා තියෙන අංශුමය ස්වරූපයෙන් කියලා ඩිමොක්‍රටිස්ගේ කට්ටිය කියනවා. පදාර්ථය හැදිලා තියෙන අංශුමය ස්වරූපයෙන් නෙවෙයි කියලා ඇරිස්ටෝටල්ගේ කට්ටිය කියනවා. එහෙනම් මේ විවාදයෙන් ජයග්‍රහණය කළේ ගිය සතිය හරියටම දැනගත්තා. ජයග්‍රහණය කළේ ඩිමොක්‍රටිස්. ඩිමොක්‍රටිස්ගේ අනුගාමිකයෝ ටික තමයි ජයග්‍රහණය කළේ. එදා ඉඳන් මෙයා පුතේ හරියට මේගොල්ලන් කට්ටි එදා තවවුරු කරලා පෙන්වන විද්‍යාත්මකව මෙන්න පදාර්ථය අංශුමය ස්වරූපයෙන් යුක්තයි කියලා. එදා ඉඳන් අපේ විද්‍යාවට එකතු වෙනවා මේ හැදලා තියෙන මේ ආවට තියෙන පදාර්ථයේ ඕනම දෙයක් අංශුමය ස්වරූපයෙන් යුක්තයි කියලා. අංශුමය ස්වරූපයෙන් යුක්තයි කියලා. එහෙනම් අංශුමය ස්වරූපය කියන වචනේ තමයි අසන්තත කියන වචනයෙන් අදහස් කරන්නේ. එහෙනම් වැදගත් එක මෙන්න මේ චුටි කාරණේ චුටි ලියලා එමු. ලියන්න පුතේ. වැදගත් එක පාඩම් යන කිලිය. පදාර්ථ පදාර්ථ අංශු වලින් සකස් වී තිබීමත් 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 සිනුරි මොකද දෙන්නත් එක්කයියා කවුද පුච්චි ඔය ඔළුව බැලුවේ ආ පිකට් එක කරවත් ගියාද සර් ඔව් මොකද උනේ ඔළුවට වැටුණා ආ වැටුණා
මං හිතුවා මේ කඳුළු ගෑස් ප්‍රහාරයක්වත් දෙන්න උනන්නේ නැහැ නේ කියේ නැහැ නේද ක්‍රිකට් වලට එහෙම නැහැ ආ හරි මොනවද දෙන්නත් එක කියවන්නේ අංශමය ස්වභාවය නේද නහරි හරි පියවතේ වැදගත් එකේ මේ කාරණේ පදාර්ථ අංශ වලින් සකස් වී තිබීමත් පදාර්ථ අංශ වලින් සකස් වී තිබීමත් පදාර්ථ අංශ වලින් සකස් වී තිබීමත් කමා ඒවා අතර අවකාශ පැවතීමත් ඒවා අතර අවකාශ පැවතීමත් ඒවා අතර අවකාශ පැවතීමත් ඒවා අතර අවකාශ පැවතීමත් පදාර්ථයේ අසන්තත ස්වභාවය පොදේ හරියට වචනේ කියන්න පදාර්ථයේ අසන්තත ස්වභාවය පදාර්ථයේ අසන්තත ස්වභාවය පදාර්ථයේ අසන්තත ස්වභාවය හෙවත් අංශුමය ස්වභාවය ලෙස හඳුන්වයි අංශුමය ස්වභාවයවත් අසන්තත ස්වභාවය ලෙස හඳුන්වයි අනුසුමේ ස්වභාවයවත් අසන්තත ස්වභාවය ලෙස හඳුන්වයි හරි දැන් කොට කරන්න පුතේ ඔක හරි දැන් පුතේ මාතෘකාවක් ගන්න අනුමාතෘකාවක් ලියන්න ඝන පදාර්ථවල අසන්තත ස්වභාවය තාමත් කාටාරි අසන්තත ස්වභාවය කියනකොට අමතකයි නම් වරහන්නස්ස අංශුමය ස්වභාවය කියලා දැම්මට ප්‍රශ්නයක් නැහැ අසන්තක ස්වභාවය කියන්නේ අංශුමය ස්වභාවයට දාන්න මාතෘකාව ඝන පදාර්ථවල අසන්තත ස්වභාවය ඝන අවස්ථා ඝන පදාර්ථවල ස්වභාවය හරි පොදේ චුට්ටක් අහගන්න මේ අතේ අපි ප්‍රධාන පරීක්ෂණයක් කතා කරනවා පරීක්ෂණය තමයි රටවුණු කැබැල්ලක් නැත්නම් බෝඩ් එකේ ලියන හුණු කැටයක් අර කලින් කතා කළා වගේ හුණු කැටයක් අපි අරගෙන වර්ණ තීන්ත මොනවා රතු පාට හරි හොඳට පේන වර්ණ තීන්ත අපිට ඕනනම් ගෙදිත් මේ පරීක්ෂණය කරන්න පුළුවන් චූටි පීවිසි එකට වගේ එකකට අපි තීන්ත ස්වල්පයක් දාලා ඒ රටවුණු කැබැල්ල මෙහෙම පීරිසිය මත තීන්ත මත ගැවෙන විදිහට මෙහෙම කියලා තියෙනකොට මිනිත්තු 15ක් 20ක් යනකොට මේ රටවුණු කැබැල්ල පුතේ ටිකෙන් ටික උඩට 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 රතු පාට අංශු ගමන් කරනවා අපිට දකින්න ලැබෙනවා ඇත්තටම මේක තුල අපි හිතමු මේක රටවුණු කැබැල්ල නම් මේක තුල අංශු නොතිබුණා නම් මේක තුල අංශු නොතිබුණා නම් ඔය කියන පුතේ වර්ණවත් දියරයේ
ඒ අංශු අතරින් ගමන් කරන්නේ අංශු තියෙන නිසා අපට පේනවා මේ වර්ණවත් දියරේ අංශු අතරින් ගමන් කරනවා මාත්‍රකාව දුන්නේ ඝන පදාර්ථවල අසංකත ස්වභාවය ඝන පදාර්ථවල අසංකත ස්වභාවය හරි ඒ යටතේ අපි කියමු පුතේ දාන්න ස්ටාමාක් එක ඝන අවස්ථාවේ පවතින තම්සදී ලියමු පුතේ ඝන අවස්ථාවේ පවතින ඝන අවස්ථාවේ පවතින සියලුම පදාර්ථ සියලුම පදාර්ථ අංශු වලින් සමන්විත වේ සියලුම පදාර්ථ අංශු වලින් සමන්විත වේ සියලුම පදාර්ථ අංශු වලින් සමන්විත වේ අංශු වලින් සමන්විත වේ අංශු වලින් සමන්විත වේ දාන්න පොතේ ක්‍රියාකාරකම කියලා රෝලක් කරලා දාන්න ක්‍රියාකාරකම ක්‍රියාකාරකම් 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 ක්‍රියාකාරක හරි පොතේ ඒ යටතේ චුටි ඉරි කියලා කල ඉස්සරහින් ලියන්න ඝන පදාර්ථවල අසංකත ස්වභාවය පිළිබඳ සොයා බැලී ඝන පදාර්ථවල අසංකත ස්වභාවය පිළිබඳ සොයා බැලී ඝන පදාර්ථවල අසංකත ස්වභාවය පිළිබඳ සොයා බැලී ඝන පදාර්ථවල අසංතත ස්වභාවය පිළිබඳ සොයා බැලීම හරි පොතේ ඒ යටතේ ලියන්න පළවෙනි ශ්‍රමක එක ජලයේ දියකරගත් රතු තීන්ත 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 ස්වල්පයක් ජලයේ දියකරගත් රතු තීන්ත ස්වල්පයක් ඔරලෝසු තැටියකට ගෙන ජලයේ දියකරගත් රතු තීන්ත ස්වල්පයක් ඔරලෝසු තැටියකට ගෙන පොතේ ඔරලෝසු තැටියක් කියන්නේ විද්‍යාකාරයේ තියෙන උපකරණයක් චුටි මේ තැටියක් නිකන් පීරිසියකටත් වඩා ගොඩක් පොඩි චුටි තැටියක් තියෙනවා ඒක ඔරලෝසු තැටියේදී අපි ගන්නවා
ඔරලොස් පැතිකට කියන. ඒ මත සිරස් අතට ඒ මත සිරස් අතට ඒ මත සිරස් අතර රටවුණු කැබැල්ලක් තබා පුතේ මෙන්න මේ රූපය අඳගන්න. මේ රූපය කියන්නේ ඔයාලා මේ තුන්වෙනියෙත් තියෙන රූපය අඳනන් ඇති. මේ ස්ක්‍රීන් එකේ දැන් දාලා තියෙන තුන්වෙනියෙත් තියෙන රූපය අඳනන් ඇති. තීන්ත මත රටහුණු කැබැල්ල තියලා තියෙන රූපය අඳනන් ඇති. විනාඩි දෙකක්.
පොතේ දාන්න නිරීක්ෂණ කියලා නිරීක්ෂණ ලියන්න නිරීක්ෂණ කියලා දාන්න පුතේ නිරීක්ෂණ රතු පැහැති වර්ණය රටවුණු කැබැල්ල තුළින් ඉහළට ගමන් කරන බව දැකිය හැකිය පුතේ මේ හේතුව කියලා දාන්න හේතුව කියලා පහලින් දාන්න හේතුව රටවුණු කැබැල්ල ඉතා කුඩා අංශුවලින් රටවුණු කැබැල්ල ඉතා කුඩා අංශුවලින් රටවුණු කැබැල්ල ඉතා කුඩා අංශුවලින් සෑදී ඇති නිසා නිගමනය පාඩ පැන කිල්ලියම් ඝන පදාර්ථ අංශුමය ස්වභාවයකින් යුක්ත බව නිගමනය කළ හැකිය ඝන පදාර්ථ අංශුමය ස්වභාවයකින් යුක්ත බව නිගමනය කළ හැකිය නිගමනය කළ හැකි හරි පොතේ ඊළඟට තව චුටි අවස්ථාවක් අපිට පොතේ සඳහන් කරනවා රන්නාබන ඔයල් දාගින කරාබු එහෙම තියෙන මාළ එහෙම රන්නාබන ගත්තාම රන්නාබ දැන් කනල්ල බලනවා මරයි කරාබු දෙක තියෙනවා වයින් එපා හරි ඔය රන්නාබන වලට පුතේ රසදිය ස්පර්ශ වීමක් වුණොත් රසදිය තුළ රත්රන් දිය වෙනවා ඒ නිසා හිතන්නකෝ ඔය උණ කටුවක් එම කැඩුනොත් එම ඒක තුළ තියෙන රසදිය බැරිවීමකින් හරි අපිට ඔය තියෙන රන්නාබර්ණික ස්පර්ශ වීමක් වුණොත්
රත්තරන් අංශු අංශු ගැලවිලා ගැලවිලා ඉවත් වෙලා ගිහිලා කැඩිලා යන්න පුළුවන්. ඒ කියන්නේ රසදිය තුල රන් දිය වෙනවා. රසදිය තුල රන් දිය වෙන්නේ පොතේ රත්තරන් අංශු අතරින් මේ රසදිය ගමන් කරන නිසා. රන් ආභරණයක අපට නොපෙනෙන අංශු වලින් තමයි මේක හැදලා තියෙන්නේ. මේ අංශු අතරින් රසදිය ගමන් කිරීම නිසා තමයි ඒ අංශු එකින් එක වෙන්වීම සිද්ධ වෙන්නේ. ඒ අංශු එකිනෙක වෙන්වීම සිද්ධ වෙන්නේ. ඒක මතක තියාගන්න ඕනි. හරි පුතේ, මේ බලමු චුටි වෙලාවක් රැඳී ඉන්න, විනාඩි දෙකක් තුනක්. මොකද අද දවසේ දැන් පැය ගාන නම් හරි, මොකද උදේ ඉඳන්ම මේ දවල් ඉඳන්ම විදුලි විසන්දි වෙලා තමයි තිබුණේ. පුතේ ඉතින් මේ හිතුවේ මොකද, මට දැන් කලින් දිවිච්ච ක්ලාස් එක කරෙත් නැහැ ඔයාලගේ පන්ති, මං හිතුවේ කරන්ට් එක යන එකක් නැහැ කියලා. නමුත් මේ වෙලාවට කරන්ට් එක සමන යන ටයිම් එකක් නෙවෙයි, අපි චුට්ට වෙලාවක් රැඳීමු. පුතේ කොහොම වුණත් මේ අර කොවිඩ් තිබිච්ච කාලෙටත් වඩා කියන්නේ දරුණු කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ කාලේ අපිට ගෙදරින් එළියට බැහැගන්න බැරි වුණාට අපි කොහොම හරි ඇත්තම පාඩම් ටික හරි හරියට කරගන්න. නමුත් දැන් තියෙන වස්නි ගෙදරින් එළියට යන්නත් බෑ. ඉස්කෝල වල ප්‍රශ්න හරියට පේපර් ටිකවත් මේ පාර දුන්නේ නෑ. ඉතින් මේ ඔන්ලයින් ටික හරියට කරන්නත් නැහැ. විදුලිය ගියාම මේ නෙට්වර්ක් කවුල් වෙනවා, සිග්නල් නැහැ. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ කාලේ කොහොම හරි පුතේ මොකද පාඩම් ටික නම් පහු කරගන්න එපා නිකරුනේ. ඒ නිසා හරියට මම පන්තිය කරන්න බැරි වෙන දවසට රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම දානවා, එක පොඩ්ඩක් අත්දිනී කරන්න. පුතේ ඔයාලා මෙහෙම කරන්න, දැන් අපිට මේ පාඩමේ දැන් ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේ. ඔය අපි දැන් එක ක්‍රියාකාරකමක් කතා කළා. ඒ වගේ ක්‍රියාකාරකම අපි ඒ ක්‍රියාකාරකම කරන හැටි නිරීක්ෂණ නිගමන. මොකද මට වීඩියෝ ටික තියෙනවා, මං ගෙසපේ ඝන අවස ගුණකූර කතන්දරේ පෙන්වනවා. දැන් අද ද්‍රව සහ වායු තිබුණේ. ඒ දෙකට අදාළ පුතේ නෝට් එක මම ඔයාලගේ වට්ස්ඇප් ගෲප් එකට දානවා. වට්ස්ඇප් ගෲප් එකට නෝට් එක දානවා. ඒක හැමෝම සම්පූර්ණ කරගන්න. එතකොට අපිට ඒ පාඩමේ ඉතුරු කොටස තමයි තියෙන්නේ. අපිට ඒක දවසකින් ඉවර කරගැනීමට හැකියාව තියෙනවා. මම මේ නෝට් එක හදලා පුතාලට දාන්නම් ගෲප් එකට, ඒක සම්පූර්ණ කරගන්න. ඒ වගේම ගිය සතියේ හෝම්වර්ක් එකක් දුන්නා. 49 පිටුවේ තියෙන වගුව, 49 පිටුවේ තියෙන වගුව A4 sheet එකක ලියන්න කියලා. ඒක ලියලා පළවෙනි පහ පාඩම් කරගන්න කියලා කිව්වා. මේ සති වෙනවා. දැන් අද පාඩම් ගන්න විදිහක් නැහැ පුතේ කරුවල නිසා. තව පොඩ්ඩකින් මොකද මේ මම මෙතෙන්ට එලියක් සම්බන්ධ කළත් මේ නෙට්වර්ක් ගැටලුවක් එනවා පුතේ.
ඉතින් ඒ නිසා අද පාඩම් ගන්න වෙන්නේ නැහැ. ලබන සතිය වෙනකොට පන්තියට සම්බන්ධ වෙන සියලු දෙනාම අදාළ වගුව පිටපත් කරලා තියෙන්න ඕනි. ඒ වගේම ඒකෙන් 10ක් පාඩම් කරගන්න. ඒකේ 15ක් හෝ 20ක් තියෙනවා. ඒකේ 10ක් පුතේ පාඩම් කරගන්න චුටි පේලි ටිකක් තියෙන්නේ. ඒ 10 හැමෝම පාඩම් කරගෙන අපි ඊළඟ සතියේ එමනම් පන්තිය සම්බන්ධ වෙමු. ඒට කලින් ගෲප් එක ඔයාලා බලන්න. ලබන සතියට කලින් අපි ක්‍රියාකාරකම් ටික මම මේකේ අදාළ නෝට් එක ලියලා ඔයාලට දානවා පුතේ. ඒක සටහන් කරගන්නයි ඕනි. හරි. එහෙනම් පුතේ සුබ රාත්‍රියක් හැමෝටම.